ඔබ විශ්වසනයම පුවත් කාටත් කලින් වටකේද ස්වාදීින් රූපහනී ප්‍රධාන ප්‍රවෘතී සමගින්. මම සහන් උඩුවවිධාර. මමල් ගයා ලක්ටුවනී ප්‍රතිනින් අවධානය ප්‍රවෘතිී සිරස් තලපෙත දෙෙස් විදෙස් ගුවන් මගන්ට අද මධ්‍යමරාත්වයේ සිට නව මාර්ගෝපදේශය. අවෂධ න්‍යාමන අධිකාරියේ දත්ත මැකු සැකකාර ඉංජිනේරුවෙක් අත්තරංගුවට. සරසවිසිසුන්ටත් එන්නතදීමෙන් පසු විශ්වවිද්‍යල දුොරටු ඇරයි. මෙරට දෙවන විශාලත්තම පිළිකාවාට්ටු සංකීර්ණය මහනුවරට. බ්‍රතාන්නේ ඉන්දනවලත් ආහාරවලත් මිල ඉහලට ජනතාව පෝලින්වල. විශ්විදාල සියල සිසුන් එන්නත් කරනයට ලක් වෝ වහම විශවවිද්‍යාල විවෘතරීම බලාපොත්තුවන බව විශවිද්‍යාල ප්‍රතිපාන කමිෂන් සභාවේ සභහාපති මහාචාරය සපත් අමරතුන්ග මහතා පසනවා. දෙදස් විස්සේ උසස් පෙල කරපු දරුවන්ගේ කඩයිම් ලකුණු ඔක්තෝබර් මාස දෙවෙනි සතිය වෙදදි විශද්‍යා ප්‍රතිපාදන කොමින් සබාව දෙන්න බලාපොත්ව මගේ ශවිද්‍යාල පදතියේ එන්නත් කරනය. ඉතාම සැලසුම් සාගතව පෞත්වගෙන යන එකක්. අපේ බලාපොරොත්ව තමයි දරුවන්ගේ එන්නත් කරනේ අසන වෙච්ච ගමන් විශවවිද්‍යාල ආරම්භ කරන්න. ඇතකට රජේ බලාපොරොත්තුව තිෙන්නේ ඔක්තෝබර් මාසය වෙද්දී. එන්නත් කරන වැඩපිළිවෙල මේ කණ්ඩයමේ අවසාන කරන්න ඒ අනුව නොහැම්බර් මාසේදී අඩුමතරමින් හතරයනි වසර හෝ තුංගනි වසරවත් ආරම්භකිරීමට විශිද්්‍යාලපතිපාදන කොමිෂන් සභාව බලාපොරොත්තු වයිෙනවා. සහල් පාලනමිල තුළත් ගැසට් නිවේදනය අවලංගු කිරීමට ඒරස්වෝ කැිෙට් මණ්ඩලේ තීරණය කළ ළඳොලේ සහල් मिल ඉහලයාම වැලක්වීම අරමුණින් සහල් මெට්‍රික්ටන් ලක්ෂයක් වහාම ආනයන කරන්නත් කැබිෙන් අනුමැතිය හිමි වුණා. කෙසේ වෙතත් මහාපරිමාන සහල් මෝල්හිමියන් අද ප්‍රකාශ කළේ සාධාරණමගණන් යටතේ පාරිභෝගකச் ජනතාවට සහල් ලබාගනීම සඳහා ඉදිරි දින දෙක තුළ සහල්තුග වෙළඳපලට මුදාහරන බවයි. රජයේමල නිවේධනය කරනතෙක් පැරණමගණන් යටතේ සහල් අලවි කරන බවටයි සහල් ්‍යාපාරිකයන් ප්‍රකාශ කේ සහල් හිඟයක්ත් සමග මිල හයාමේ වාතාවරනය හමුවඒ පාලන ිලක් නියම කරමින් විශෂ ගැට පත්ක්‍රයක් පසුගේ දෙව දානිකුත් කරුණා ඒ කිරි සබා කිලෝක්‍රෑම්, එකක් රුපියල් එක සේ විසි පාක්ද සුදුහ ස කිලෝ්‍රෑම් එකක් රුපියල් එක තුනක් ලෙසින්ද මි සහන් කරමින්. එෙන්ම සුදු හරනාට කිලෝ එකක් රුපයල් අනු අටක් සහ සුදු හර්රතු කෙුළ ල එක රපයල් අනු පාක් ලෙසිද ිලනියම කරුණා. එම ගැට නිවදනට අනුක්‍රයාා නොකන ්‍යාරිකස්ථාන වැටලීමටද පාරිභක්ක සේවා අධිකාහරිය කටයතු කලා. மஹமவே மகாபரிமான சஹால் மோல்ஹம்யான் வீமிலதிகனி நக்கரி ம சம. வெனபிலல ததிசாால் ஹங்கக் நிமானேவ்ப. மிம சீுகர்ண செலகில மி ஹால் பபாத்தி ப ச அவ்ளலாம்கிீ. அகழ் மாத்துவராகப்ப்பதானவே ஈரூ கபினட் மண்டலே தீரனேக்கலாம். வெொலதுல சால் ஹங்கயாகக் அத்தின்வ, சஹால் மெட்ரிக்ட்ோன் லக்ஷ் ஆானேகிීමது மீதி தீர நேேக்கிகிறண. වෙරඳපොල තුළ. යම් කිසි ආකරක ආනායින සීම ඒවගේ මලපාලනයක් දීර්ග කාලයක් පවත්තගනයන්ට පුුවන්කමක් නෑ. මේ විවෘත වරඳපොලක් පවතින සමාජක්‍රමයක් තුළ. අනිවාර්මි විධ වෙනස්කම් වලට මුණ දෙදට සිද්ධ වෙනවා. විශේෂම සඳහන් කරන්න ඕෝනය අතිකරු ජනාධිපත්තුමා විසින්. ෘපියල් තිස් දෙක තිහයට තිබුණු වී සඳහා රුපියල් පණහා පනස් දෙක සහතික මික් ලබා දීලා. දා ශවිශවර්ශයේදී ගොවීන්ගේ ආදායම ශක්තිමත් කිරීම වෙනුවෙන් ඒ අරමුණ අප ඉටු කරගන්න පුළුවන්කමක් ලැබුණ ඒවගේ දෙදා ශවිශ්්‍යවර්ෂයේදී එක සහල් ඇටක්වත් ආනායනය කරපු නැති අවරුද්දක් විදියට සටහන් කරගඩ ට පුලුවන්කමක් ලැබුණති මේ ජයග්‍රහණ ලබා ගත්තත් වර්තමානයේදී විශේෂෙන්ම පාරිභෝගිකයා යම් කිසි ආකාරයක අසරණභාවයකට පත්වී තිබෙන නිසා තමා රජයක් විදිහයට මේ තීන්දුව අනිවාරෙන්ම ලබා ගැනීමට සිද්ධ වනේ ඒ අනුව වී සඳහා පනවා තිබෙන සහතිකමිල මොන ආකාරයකටවත් ගොවි ජනතාව බියක් ඇතිකර ගති යුතුවන් නිනෑස් යම්හෙකින් ව මෝල් හිමිය ඒ සහතික මලට වඩා අඩුවෙන් වී ිලදී ගැනීමට සූදාන මුවහොත් රජය ඉදිරිපත් වෙලා තිබෙන ව අලයි ම්ඩල එම වී ලබා ගැනීම කියනක විශේෂම සඳහන් කරන්න ඕන. මෙ අතර මහපරිමාණ සහල් මෝල් හිමියන්ගේ සංහමයේ සහල් වර්ග තුනක නවසිල්ලර මිල අද නිවේදනය කලා ය අනුව නාඩු ිලෝග්‍රෑමේක සිල්ල මිේ රපියල් එකසිය පහලවක්ද සම්බා සහල් කිලෝග්‍රෑමයක් රපාල් එක අහතලයක් සහ, කිරි සම්බා කිලෝවක් රුපියල් එකසිය හැට පහකට අල කිරීමටයි තිීරණය කර ඇතේ. අපි ප්‍රධාන නිෂ්පාතික වසයෙන්, අපේ සහල් ඔල මිලගනන් අපි සඳහන්කරපු ස්ට්‍රීකරයක් ගාල තමයි වෙෙනඳ පොට නිකුච්චරන්. එඇතවොට ස්ටිකරගේ තියෙන මිට වැඩිය කිසි කෙනෙක් සාාල් මිලද ගණ්ඩ අවශ්‍ය නෑහැ. අපේ ගුණාත්මක බවේ සහල්ලල අපි යොදලා තියෙන ස්ටිකර එක ඩැනටස් බෙලඳපොලේ අලියවුණු මිලට වැඩිය බොහෝ ප්‍රමාණයක් අඩු මුදලක් තමයි තියෙෙන එක නිසා සහල් සබබන්ධව අනිසි බියක්ඇතිකරගන්න එපා. කිසිම හිගකින් තොර සාල් සපයන්ට ගෝජනතාවත් අපිත් හෙකු වෙලා එකට ුත්ත කර වවි තාක්ීමින්. පි මෙලදී ගණ්ඩ තීන්දු කරලා තියෙනවා. නාඩු වීපියල් හැට දෙකයි පනහකටත්, සම්බ වී රුපියල් හැත්තාවකටත්, කීරි සම්බා අසුවටත් ඒ මලගැන යටතේ අපි ගණ්ඩ තීන්දු කරලා. මෙසම්න්දීෙන් සහල්බිින් සැල්හිමිකරුවන් පල කළේ මෙවන් අදහසක්. ල්ලේ අලත් මෙලද අපි වෙනස් කරන්න රජය අපේට දෙවත් දෙනකං අපි මිල වැඩි කරන්න දෙටයිදේ හල් තියෙන්ටප යෙ රතු විතරයි තියෙන්න්නේ අපි එකගව නාඩුත් පොඩ්ඩයි තියෙද නාඩු සියයට වෝගේ දෙනවායිතිී ජනතාවදන් අසරන වෙලා ඉන්න වෙලාවේදී ඒකත් අපි බලන්ඩ ඕන ිලගන තාම පරණ විසිරම දෙන්නේ සම්පය කකිසිේ තුනයි මුක සදුකළු අනුප පයි නාඩු අනුවට අයන්නොතම දෙන්න මේ මොන ක්‍රමට රජ ීන ග්ඩ නටකරනයක පහදිල වැඩයි වෙන්න මදෙන්න දාම් පරන මිට අසීපත විට ිල වැඩේෙන්දන්නන්නේ මජ්‍ය අත පාසාඩවත් වන ජනතත පපසාට පත්වන්න ඇදඒගේ පි සාධරල චත්රයි මන කියන්නේ මෙමෝ තේ සහල් මූල් හිමියන් අසාධාරණ ආකාරයෙන් සහල් මිල තිරණ කිරම පිළබඳ. රජය දැඩි අවධහනයෙන් කටයුතු කරන බව රජ්‍ය අමාතල සන්ත අලකි වන්න මහතා ප්‍රකාශ කලා. අප පාලන මිල අමාත්‍යමන්ලේ සත්්භාවෙන්න්නුතුව ඉවත් කිරීමට කටයුතු කලා පාරිභෝයකයක් සහ, ගොවිජනතාව ආරක්‍ෂා කිරීමේ ඒ අරමුණක් ඇතුව. නමු මෝ හිමියන්ගේ සගම් වඩ පුළුවන් කුමනොහෝ පාර්ශවය. අසාධාර්ණ විදිහට මේ ලබාදීපතිම නිදහසින් ප්‍රයෝජනය ග්ඩ උත්සාහ කරනවනං. පාරිභෝගකයායට වැඩිමිලකට සහල් ගැනීමට අවශ්‍ය පරිසරය ගොඩ නැගෙනවනං. අනිවාරයෙන්ම රජේ පාරිෝයකධකාරය මැදිහත්ව වෙනවා කියනෙක විශේෂන්ම වගකීමෙන් නුතුව සහන් කරන්න ඕන. ද කොරුණ ආසාධිතයන් නවසියතිස් දෙදෙනෙක්කු හඳුනා ගැනනා. කොරුණ ආසාධිත මරණ පනස් පහක්ද වාර්තා කෙරුණා. දෙෙස් විදෙස් ගුවන් මගින් සඳහා ද මතිම රාත්‍රියයේ සිට නව මාර්ගෝවිදේශමාලාවක් හඳුන්වාදීමට සෞ්‍යමාත්‍යංශය කටයුතු කර තිබෙනවා මධමරාත්‍රී ට රට පැමින ූර්ණ නත් කරනයට ක්ව සිටන දේශය සහ විදේශ ගුවන්මකින් ගුවන් ත වන විට PCR පීක්ෂණ ප්‍රති පලවලින් ආසාධීතෙකු ොබ බවට හවරබී තිබේෙනම් බරටද ජි PCR රික්ෂණ ක්සිදු කිම වශ්‍ය නැති බව සෞඛ ම ත්‍ය ක්ෂ පවසනවා. මේ සම්බහන්ධෙන් වන තාක්ෂණික කමටුව මෙම තීරණය කෙන තිබෙනවාා. රට යම් සීමාවන් සහිතව ක්‍රමානුකූලව විවෘත කිරීම අත්ති අවශ්‍ය සාධකයක් හැලියට. ඒක ජාර්තික වශයෙන් ජාතින්තර වශයෙන් සංචාරක ව්‍යාපාරය කැෙන කතා කන්නවා වගේීම. දේශය වශයෙන් අපේ ජීවන රටාව ආර්ථිකයටත් ඒ අනිජවාාරෙන්ම යම්මුත්තේජනයක් යම් අවශ්‍යතාවයක් තියනෝය කෙනෙක පවිශවාස. යුදේ සැලකිල්ලි ඩරගන සංචාරක ව්‍යාපාරයයට දෙන්නට පුළුවන්. ඒ නීතියේ රාමෝතුල සහ සෞඛ්‍ය අංශවල උපදේස් අනුවස අපට ගන්න පුළුවන් උපරමීමයට මේ අනස්ථාවේ කර්ුණකාරණාපේ ඉදිරිපත් කලා තියෙනවා. මේ රට එන විදේශිකය හෝ ශ්‍රී ලාංකිකේ ගුවන් ගතවීමට පෙර පෑ හැත්තදේකට කලින් PCR පරිීක්ෂණයට අනිවාරයෙන් භාන වියයුතුයි. එම CR පරික්ෂණය එ නිෙටව් නම් පමණක් තමයි ඔවන්ට ගුවන්ගතීමට හැකියාව ලැබෙන්. සම්පූර්ණ එන්නත් කරනය කන ලද විදේශ්කයන් හ ශ්‍රී ලංකිකයන් ගුවන් ගත වෙනමට පිසි එක නෙගටවනම්. නැත වරක් අපි ශ්‍රීලංකාවේදී පිසි පරිෂණයමු නොකර ඔවුන් ගුවන්තොටපලින් සමාජගත කරන්න අපි තීරණය කල තියෙන. ඒවගේම සම්පූර්ණ එන්නත් කරන නොවූ විදේශකයන් පවිදේශ අංචාරිකය ඔවුන් ජයු බබලක් ලෙස යනවනම් ඔවන් අපේ හෝට්ලට යන්න අවස්ථාව. බාදීලා තියෙන. නමුත් ශ්‍රී ංකිකයන්ට PCRR පරිීක්ෂණයක් ගුවන්තොට පෙේදී හෝ නැත්තං ඔුන් රදිසින්න හෝටලේදී කරලා. යම් පළවෙනි PිCR පරිීෂණය නගටව්නා. අපි ඔවුන් නිවෙස් නිරෝධායනය කරන්න හැකි අවක්තියෙනවානම් දවස්ථාආදරක් නිවෙස් නිරෝධයනය කරන්න අපි අවස්ථාව ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා. ැනට ස්්‍රික් පහතුළලමක් දරුවන් සඳහා ඉන්නත් කරන සිදුකළද ලබන පළවිදදා ට සසු දිස්ත්‍රික් වලද න්නත් කරන ආරම් කරන බව ලමරෝග විශේෂඥ වෛද්‍ය සුරන්ත පෙරි මහතා පවසන වා අපි එන්නත් මාත්‍ර පන්සියක ප්‍රමාණයක් දීලතියනවා එවැන් විශේෂ සංකුලතා ඇතිූ බවට වාර්තාවීමක් සිදුවෙන් නෑ මේ එන්නත් කරනය සිදුවන්නේ විශෂණ වෛදරගේ නිර්දේශ මට.ඒවගේම එන්නත් කරන පසුවත් පසුවි පරමක් තිබෙනවා. ඉදිරි දිනකී පෙතුළ එනම් ඔක්තොල්මස පලළවෙද ඉඳලා අනකුත් පළාත්තල එන්නත් කරණය සිදුවෙනවා. අද දිනේී කරුණ ආසාධ්‍යන් වවසේතිස් දෙනෙු මෙටින් හදුනක් බව COොID-19 බැක්වෙීම චාති ක්‍රියන්විත මධ්‍යස්ථන ප්‍රධනී යොදහමදාපති ජෙනරල් ශවින්ද්‍රසිල්ල මහතා ප්‍රකාශ කලා. යනු මෙෙටින් වාර්තාාවන සමස්ථාසාධ්‍යයන් සංඛ්‍යාව පන්ලක්ෂ පහලුස් දහස් පන්සේ විසි හතරක් හතලි සයි දහස් හයිසේ පනසෙක් දෙෙනෙකු රෝහල්වල සහ දෙවස්වල තවදුරට ප්‍රතිකාර ලබනවා. සුයි ලබාඇති සමස්ත සංඛ්‍යාව හර්ලක්ෂ පණසයි දහස් අසූ හතා. කෙේ දයක්ක්ෂ න්ඩල්වරයා ඒ තහවරුළ කරුණ අසාධීත මරණ පනස් පහක් අද භාර්තා කරුණා වයිසවරදු හැටට වැඩි තිස් නවදෙනකු සහ. අවුරදු තිහත් පනස් නවයක්ත් අතර දහසේ දෙනකු ඒ අතරබනවා යනු සමස්ත කරුණා මරණ සංකව දොස් දහස් හත්්‍යයා සූහයක් දක්වා ඉහලකයා. කා අවත්තමුල්ලෙරයාාව ප්‍රදශය සභාවව සහපති රංක චීව ජෑසිංහ මහතා අබහො ප්‍රප්තවී තිබෙනවා. ොරුණ ආසාධීතව ෝහල ප්‍රතිකාරලබමීමෙන් පසු නිවස වෙත පැමණේ මහතා. පස ඇතිව ෝ දයක්හතුවන් කොලබ ජාතිකරෝහල්ට ඇතුලත් කර තිබුණ. ඒහි ප්‍රතිකාර ලබමින් සිටියේද මහතා අ බහ ප්‍රා්වී ති ෙන්නේ. මහතාම යනට හතලස්හයි වෙනවහි පසුබා. කොරුණ ආසාධිත්‍යයන්ට ප්‍රතිකාරලබාදීම සඳහා අවශ්‍ය ඇදැන් දහතුනකින් සමන්විත. විට මාතරු බා්ුංකිකරණයක් ඇතුළු වෛද්‍ය උපකරන තොයක් මදම් පේ ගල්මුරු ප්‍රදේශී රෝහල්ට බදීමට කටයුතු කෙරුණා. ශ්‍රලකා චයිල්ඩ් ෆන්ඩ්ආයිතිනය සහ වයි සංසදය එක්වයි මෙ සඳ හමුමූලිදායකත්වවෙල බාතුන්නේ. රටේ සම්පත් විකිනීමට රජය කිසිසේත් ක්‍රියන් නොකරන බව අමාත්‍ය ඩලස් අලහපෙරුම් මහතා අවධහරණය කලා. මෙම රට අවාසිදායක කිසිදු තීන්දුවක් ගන්නේ නැති බවයි අමාත්‍යවරයක් ප්‍රකාශ කළේ. කැබින තිරන ැනම්දීමේ මාධ්‍යහමයේදී යුතනව බලාකාරය පිබඳ මාති්‍යවේදෙක ැගූ ප්‍රශ්නයක පිළිතුරු දෙමින් එමහතා මේ බව ප්‍රකාශ කලා. රටතුල ස්භාවික රවෘත වායු එNC. වැන එකක් සැපීමේ ඒක අධිකාරයක් කිසි ලෙසක වෙනත් ටක පැවතිින් පෝණෑය කලි කියෙනක තමයි අම දිගින්දිගකටම දරන ස්ථාවරේ ඒ වනුවේ මතමයි විිල අමාතවරයාමයේදී ජාතයන් ටැටයක් ඇනවල ඒ අටයුතු ක්‍රියාත්ම කර මතිරනෙරේ ව ම්යම් ්‍යාකූල ප්‍ර්තිරනම් ඉලඟ පාලමිට සතියේ නිශ්චිතවම සිදවලා තියනෙක්ුමක් මොක්දේගේ උුම මොකක්දව ගන්ති මොද වෙන්නෙලින කකාරනුම්බන්ධ ඒ පැලිකීම පර්ලිමෙන්ටව හරහා රට කරාව එයෙන් ආඩුවක්් තුලයින්න සහදර ක්ෂ කීපෙකු ජනතු මතක බලම සක ර බාපරතු ලයින් ම න්ඩුවක් ප ගේ ප ට අමාස දායක විියේ කිසි තිදකට එල්ෙමෙ ෑ කියල කියන බිස්වාස අපි හැමද තුල තිය. න්තරයකර රක කිය ලැස්තු හත්තේකක් දක්වා පොල්කිරීම සඳහ සකස්කර ඇති ියෝග පාර්ලිමේන්තුවට ඉදිරි පත්කිරීමටද කැබිනට් අඩුමැතිය හිමි වතිබෙනවා. ජා්‍යන්්‍ර ලමාදිනය එලිපත්දගෙන. දරුවන්ට ලබාදන තිීලනයක් විදිට මම කැමතිීම එක. අඳුන්න්න. මේ ආ්ඩුව. ඉතාම වැදගත් ීදුවක්ගට ජනවාරි මාසේ. ලමුන් රැකයා වෙදවීම සීමාව බයස දසෙන් ඊ ලටකිනිචා. මේ සන් සෝදනය ඇතුලින්. කර ලාපොතු වෙන්නේ එකකොට තිබේ රැකයා පනස් දෙකක් තමයි වළඳ පො තුළ තිබෙන ආන්ත්‍රයකාර ප්‍රැකයාන් විට අමුරගන තිබුණේ ඒ සංඛ්‍යාව හැත්ත එක දක්වා යලෙනනිචා හදව රෝග සහිත ළමයි සඳහා හරද සැත්කම් සිදුකිරීමට ඉන්තිාවේ කෝචී පට අම්ප්‍රිතා වෛත්‍ය විද්‍යාතනයේ සමඟ අවුතතා ගේසුමක් අසන් ැබීමට නියමිතයි දැනට ශ්‍රී ලංකාේ සෑම වසරකම දරුවන් තුන්දහසක් පමණ හර දරෝග සහිත උපදිනවා ඔුන්ගේෙන් ශල්ල්‍ය කරමුවට ලක්කල යුතු දරුවන් පරිස එක්දහ පන්සියක් දහසක් අතර වෙනවා ංකාව බ හසු ම් ලින් ැන ල්ලකරම දුකරීමට හැකාව තිබෙන නමසියක් හත දරුවන් පරිසකට මයි. සා ්‍රජා ව ෞ හා ෘති ල්ල ං ප තු දුර දවසන් ට තව තිබවා බැයි න්තර් කාලස ාව තු , දරුවන් ඉදිරි සර දෙක කාය තුළ සැකියතු දරුවන් පිරිසකට ඉන් ාව රිතා යි ්‍යා තනය තුළ ො ල ැ කම් ර . ඉන්දේ රොට සමාජ ්‍ර ලංකා රට සමජි සෞඛ්‍යමමාත්‍යංශය අතර ඇතිකර ගැනීමට කරු සෞඛ්‍යැමත්තුම විසි නිදිරිපත් කන ලද යෝජනාව කැිනටු ෙබ බ. ජාතික අෞෂ්‍යධ නයාමන අධිකාරියේ පරිගණක දත්ත මැකයාම සම්බන්ධයෙන් එපික් ලංකා ටෙක්නෝලිජි සමාගමේ ප්‍රදුකාංග ඉංජිනිර්වරයෙකෝ අපරාධ පීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්තරංගුවට ගැ තිබෙනවා. විශේෂ විදානයක් සකස්කිරීම තුලින් එම දත්ත මකාදමා ඇති බවටයි මේ වන විට හෙලිබී තිබෙන්නේ ජාතික අෞෂධනයාමන් අධිකාරය සතු තිබූ පරිගණක දත්තපද්ධතියක් මැකයාම් පිළිබඳව. පසු ගිය ජූලිමස්ස විසි දෙවන දින එම අධිකාරය විසින් අපරාද පක්ෂණපත්තුමේන්තු ඇත පැමිල්ල කිතිරිපත් කරතිබුණ මෙම පැමිල්ල සම්බන්ධයෙන් අපරාධ පරක්ෂ නිල්ධරීන් ගැමරයින් නිමාචනයකොට දත්තපදධතිය පවත්වාගිනයාමට කටයුතු කරු ලැබූ පෞද්ගලික සමාගමේ හිටපු පරිබෝගක සහයක ඉංජනරුවරයෙකු අදදින දියල පිටිය වල්පිට පපදේශයේදී අතන්න කොටගන්න ලැබ්වා මෙම සැකරු . දු තිස් හතරක පමන පුදගලෙකුණනා අතර විසින් පරිගණනක ප්‍රාධ පනතයට තේ සහ දු දේපල පනතයට තේලා ගැන වැදි සිදුකර ඇති බාවට සැක්කනු ලබනවා. මේ පිළිබඳව වැඩදුරීම ශචන කටයුතු අප්‍රාධ පක්ෂ පාත්තුමේ තු විසින් පාත්තාග න ලබ. ඇති නවීන වෛද්‍ය උපකරන්නවලින් සමන්විතව ඉදි කරෙන, මහනුවර පිළිකා වාටු සංකිීරන්නේටයුතු කඩිනමින් අවසන් කර, රෝගී ප්‍රතිකාර සඳහා යොමු කරන්න ලෙස අමාත්‍ය කෙහෙලි රමුක්වැල්ල මහතා නිලදහරින්ට උපදෙස් ලබා දුන්න. හනුව චාතිකරෝහේ නිරීක්ෂණ චරිකාවටක්ු අතවරයා පිකාවටු සංකකිර්නේද කිරම් පිබදස්වාපැලවා ක්ෂා රහලට පසුව ඉදිවන ශාලතම පිකා වට්ටු සංකිරර්ණයවන මෙහි ඉදිකිරීමම් සඳහා වැය කරෙන මුදල, රුපියල් මිලියන දෙද හසක්. බහල් නවකින් යුක්තව මේ ඉදි කරන අතරවාටු හයක් ස්ථාිත කිරීමට සැලසුම් කරති බෙනපා. එහි පළමුවාදේරේද කිරම් සියට අනුවවාටකි නවසන්කරති වෙනවාා ගයා තමන්ගේ ආගමට ජාතියකට ඇතිිස්සටම ආදරය කරන මිනිස්සු තවත් ආගමකට ජාතියකට හදවතින්ම ගරු කරන්න කිසිදු මොහොතක පසුබට වෙන්න නැහැ. ඔවසාහන්. අන්තවාදී අදහස් වලින් අන්ද වුණු ඇතමුන් අනිත් ආගම් ජාතීන් පීඩාවට පත්කරන්න උත්සසාහ කරන වට පිටාවක ඉට හාත් පසින්ම වෙනස් ආදර්ශයක් ලෝකයටම ලබාදුන් අපේ රටේ දරුවේ කැනයි දැන් අපි ඔබට කියන්නේ. අර්මාශ් රිි්කාන් මුස්ලිම් ජාතික දරුවෙක්. ඔහ ඉතාම විශේෂ දරුවෙක් බව අවිවාදයෙන්ම කියන්න පුළුවන්. නිදහස් විස්ස අපස සාමාන්‍ය පිළ විවාාගයෙන් ඒ සාමාර්ථ නවයක් අරගෙන විශිෂ්ට ආකාරයෙන් ඔහු විභාගය සමත්තුනා. එත් එක්කම රිිෆ්කාන්ගේ තියෙන විශේෂත්වය තමයි. බුද්ධ ධර්මය විශෂයෂ හදාරලා ඊට ඒ සාමාර්ථයකුත් ලබාගන්න ඔහු සමත්වීම අලුත්ගම දර්ගා නගරේ ජීවත්වන අර්මාශ්. පහස්ශ්‍රේ ිය ක්වා අලුත් ගම ජාතික පාසලින් අධ්‍යාපනය හැදැරවා. බදුධර්මය ගෙනගන්න මට මේ ඕන කෙළහිතුන මොකද ලංකාකාලන තත්වත්ඒක ප්‍රෝජනයක්ව එක ක හිතුනා අනිත්්‍යක මගේතත් සිංහල මායගෙනගෙන තියන්නේ ඒ අවාශ්‍යයක් මට තිය නඇති කල මහිතන මට ොඩක් සතුටයි මොකද මම බුදධම ගෙනත්තිස්කොලෙතටයි අප ශිසුන හමුතුර යාගේම තිස්හතුර ම ගොඩක් උදර නම තමන්ගේ ආගම විරක් මේගෙන කන්නනි කියල්ලා ගමක් ගෙනගත්ය කල අඩිවින්නන්නේත්නෑ අනිත්තක හැමාගේ මෙම තින්න හොද දෙය කරන්න කියලා බෞද් රටක් වශය ලංකාව ජීවත්න පෝරශය කට එක දැනගීමත් අප ්‍රෝජන විය නග. ගොඩක් සතුටයි පුතා පොඩිකාලෙන්දම ගොඩක් දක්‍ෂයි බෞද් රටේ ජීවත්වන පොවොසේ කැටමං ගොඩක් අගේ කරනවා. සිංහල බාසාාවෙන් අධ්‍යාපන හැදැරීම සහ බෞද්ධධර්මය විභාගයට මුහුණදී සමත්වීම තුළින්. ඔහුට සමාජයේ මුහුණදීමට ඇති හැකියාව අන්පුරවැසියන්ට වඩා වැඩි. අලුත්කම දර්ගා නගරේ ජීවත්වන අර්මාශ රිෆකා. හස්වේණිය දක්වා අලුත්කම ජාතික පාසලින් අධ්‍යාපනය හැදැරුවා ඉන් පසුව කොළඹ ලුම්මිනි විද්‍යාලයට ඇතුළත්තුනු ඔහු මෙවර අපපුස්ස සාමාන පිළ විවාාගේදී මේ දක්ෂතාව පෙන්වන්න සමත්තුනා. අන්තවාදී අදහස්වලින් පිරණු මිනිස්සු. අනෙක් ආගම් හා ජාතීන් හෙලා දකිමින් තලා පෙළන ආකාරය ලෝකයේ පුරාම අපිට හොඳා කාරවම දකින්න පුළුවන්. ඒ අතරේ අලුත් පරම්පරාව නෙවිදියට විවෘතව හිතන පතන එක ගැන කොටක්විදියට අපිට සතුටු වෙන්න පුුවන් එක්සත් ජාතික පක්ෂත් සමකජන බලවේගත් ජාතිවාදී ආගම්වාදී බලවේග තමන් ගොඩට එකතුකර ගනිමින් කටයුතුකිරීම නිසා ජාතික සමගිය ඇතිකිරීමට බාදා ඇතිවී ඇති බව දේශප්‍රේමි එක්සත් ජාතිකපක්ෂේනායක සුගත් හේවා පතරන මහතා පවසනවා. ස්වාධීන රෝපාහිණි හත්විනිිපෑ වැඩසටහනට එක්වෙමින් එමහතා මෙම අදහස් පල කලා. जाति सම ලवे ගත් करන්නේ जातिवादी आगंवादी සහ विध भලवेග मांग गोට එකතු करන්න विपृति तමයි क්‍රियात्म करने रहा तමईයි जाति सम ुण න්න බै ලාती इलामबा दिී पෙड्र लेलन को एक तीस කියන ත් තंතवा दीकांड මන්තवाद ්‍ය्याप्त करන को एक අවශ्यගන හसुकान ලबा देරවා අප රටे තියෙන ආरक्ष्यකं से आकारमान्यिकल හමना सी ීक्षण नොकर මෙම में सिद्धि रहा तමයි में ර् विशाल वसनेක मोन देන්න आर्ථिक කලपना करने පිළිබඳ महा विसाल खतांदर हु්आ අප देख එදදස් පහළවේදී මහින්දරාජපක්ෂ ජනනාධිපත්තුමා තමන්ගේ දරකාලය හමර කල්ලා ජනතාව තිීන්දුවට හිසමල ගෙදරයන්නේ සට හත ර්ථක වර්ධන වේගේ ට පස්ස ්‍රීලංකානිදස් පක්ෂයත් එක් සත් ජාතික පක්ෂත එකතු වෙලා බටහිර රටවල්වල කුමන්ත්‍රනයකින් තමයි මේ ජයග්‍රණය ලබාග ඒ ජයග්‍රහණය ලබාගතර පස කරමක්‍රම නාර්ථකය පල්ලෙ හට ගෙනල්ල රටේ ආරක්ෂාවත් පවාදීලා මෙරට ඉතිහාස කළු පැල්ලමක් වෙච්චේ පස්කු ප්‍රහරය වෙනක වලකොගන්නුවත් නොහැක් වෙනේ රජය අවසාන දී පිය ග ඇග ස්ථානයටත් වඩා පහළ ආර්ථිකයක කනෙපත්ය සමහල කෙනකුට තියෙන වේචනයක්තමයි සුගත් ඒවා පතිරු හදාගත්ත දේශප්‍රම එක්සත් ජාතික පක්ෂය කොද එසි විරහිතව මේ ඉන්න ආන්දුුවට කඩය නො කියෙනෙ අපි දැක්කා ඒ ජනාධිපතිවරණ මොහොත වෙන විට මේ රට ඒරෙහි බලේක පතිකින් ගොට බේ රජ පක්ෂ පේක්ෂක වශේ නිදිරිපත්වන කොට ඒර විකල් ප්‍රාන පක්ෂේ පේක්කවන සජිත් ප්‍රේමද අපි ලක සජි ප්‍රේම ද සත්ේ කක්ත්තල් බදගෙන හිට ගත්ත කණඩායම් කවද කියල ඒඒ පැහැදිලියීමම අපි දරන්න මත පතිවරදධ මතියද එඒකො අපි විශවාස කරා මේක ශාල දුවන්ද සට්නක්වොට පරිවර්තන වෙලාතිමුණ සල්ලි පොම්ප වුණ ජාති අන්තර බලවේග, රජ්‍යනෝන සංවිධාන, පෙදරල්වාදීන්, ඊළම්වාදීන් ඒ වගේ මුස්ලි මන්තවාදීන් මේ සියලු දෙනම ගොුණුුණේ ඒ අපේක්ෂකය වට. එතකොට අපි තීන්දුවක් ගත්තා මේම හොතේ හදරන්න වූ මතර සමාන්තර මතයක් දරන ජනාධිපති අපේක්ෂ ගැන අවාසියක් වෙයි අපි ඉදිපත්වීම සීර පනසක් ලබාගෙනීම කියන්නේ දුස්කර කාරයල් කියලා අපි විශවාස කර පනිසා අපි විශේෂයේම මහින්දරජපක්ෂ ජධීපත්තුමත්ත කක්සා කච්ච කල ගරු බැසිල් රජපක්ෂ මැතිතුමායි කතා කල්ලා ගිවිසුම් ගතව පහුගේ ජනාධිපතිවරණේදී අපට කළ හැකි සියල් උපරීමෙන් කල්ලා ගොටාබේ මැතුම ජනාධිපතිතුමා කරන්න අපි විශාල කාර්භාරයක් කරා. ොතුරු නිවැරදිව ලැබෙනවිට නිවැරදි තොරතුරුද ලැබෙනු ඇති. නිවැරදි තොරතුරු යනු සත්‍යයි. සත්‍යය දැනගන්නට පවසන්නට හා ඒවුවෙන් පෙනී සිටින්නට බියවේතු නැති බව ජනමාධ්‍ය මාත්‍යය දස් අලහපෙරම හතා පවසනවා. තොරතුරු දැනගැනීමේ අතිය පිබඳ ජා්‍යන්තර දිනේ වෙන් වෙන් පරිවිඩයක් නිකුත් කරමිනුයි අමාත්‍ය දලස් අලහපරම මහතා මේ බව සඳහන් කරන්නේ. තුරු දැනීම මානවයිතයක් බව අමාත්‍යේ දල සලහපෙරම මහතා සේෙන් නිවේතිනය මකින් පෙන් පාතෙනවා. වෙසෙක් වෙනනිසේ වසේ මානව සමාචය අන්කවරදාටත්පඩා එමයිතිය වෙනුවෙන් පිී සිටිනවා. වරසේ කරත්පඩ ැනිිවකින් පපුුවත්හා තොරතුරු පැතිරියන්න තාක්ෂණික ලෝක, ොතුරු වසන් කිරීම විහිල්ුවකටත් වඩා කේදවාචකයක්. දෙෙවරදිවූත් සත්‍යබූත් තොරතුරු මනව සමාචියට බැතකත් වනවා. අප රටේ ක්‍රියත්මක් වන තොරතුරු දැනකිනීමේ පනත දෙවුණු ප්‍රජාතන්ත්‍රවාති රටක සාධනිය ලකුණක් ව අතර, ඒ සඳහා කැපවූ සියලු දෙනාට රජය වෙනෙන් ප්‍රාේ පුද කරන බයි තොරතුර ැකනීම යිතේ පිරිබද චාත්‍යන්ත්‍ර දිනේ වෙනුවෙන් පනිබුඩක් නිකුත් කරමින් අමා තඒ දළ සලහ පෙීම මහතා තව දුරටත් සඳහන් කරන්නේ. අනවසර විදුලි රහැක පැටලීමෙන් පාදුක ප්‍රදේශයේ පුදගලයක මිය ගොස්බෙනවා. පරීක් කාර ලෙස ඇතිබ විදදුලි ැහනක පැටලීම වයි හට පසන ව පස ව ම පුද්ගලයාම කොස් තිබෙන්නේ පුදගලයා ප ංචිවසිට නිවස ජාද පෙහිට නිවසට අනවසරින් විදුල ලබාගෙන තිබ රහණකයි ඔහ ැටී තිබෙන්නේ. මෙම නිවස හිමිකරු පාදුක පොලසිය මකින් අතන ගු ගෙන තිබෙනවා අවිස්සා ල් මහ ස් ්‍රාත්වරයා මන තුරසිද ස්ථානයට පැමිණන පරීක්ෂ කලා. ඒ සමගින් ස්වාදීන් රූ පහිනිී ප්‍රධාන ප්‍රවෘති අවසන්ධ ප්‍රෘත්ති්‍රවිකාශයෙන් අනතුරුව වෙපරම විශෂන්ගේ සමගින්හෙක්වන්න. ඔබට සුභරාත්‍රයක් අද අපිට වැදගත් දවසක් අපිට කිව්වේ මාධ්‍යවේදීන් වෙච්ච අපිට අපිට වගේම අපි කියනදේ අහන දකින හැම කෙනටම ගොඩක් වැදගත් දවසක්. අද දවස ගත්තොත් තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳව ජාත්‍යන්තර දිනයයි. මේක මාධ්‍ය වේීවෙච්ච අපිටත් වැදගත්වෙන්නේ, තොරතුරු දැනගැනීමේ ලොකු අයිතියක් අපිට තියනිසා. අන්නේ දැනගත්ත තොරතුරටික ඇදක් පළුද්දක් කරන්න නැතුව බොරුවක් නිර්මාණය කරන්න නැතුව. ්‍රටේ ලෝකෙ මිනිස්සුන්ට හරියටම දැනගන්න සලස්වන එක තමයි මධ්‍යයේ අපේ පරම වගකීම. වගකීම ඉෂ්ට සිද්ධ කරන්න මධ්‍යේ අපි කොයි කවුරුත් බැඳිලා ඉන්නවා. මේක නිකම්ම නිකං ජොබ් එකක් විතරක් නෙවෙයි. ඊට එහා ගිය මහා මානුෂීය මෙහෙවරක්. මොකද ඇත්ත සත්‍ය තොරතුර නිවැරදිව දැනගන්න ඉන්න මිනිස්සුන්ට ඒක කියලා පෙන්වල දෙනක එක පැත්තකින් ලොකු සමාජ වගකීමක් සමාජ මෙහෙවරක්. මාධ්‍යවේදිෙක් වෙන්න ලේසිෙෙන් බැහැ. එකටත් එක පැත්තකින් බැලුවොත් ලොකු පිනක් කරලා තියන්න ඕනේ. මොකද සමාජයක් හරිමකට ගෙනියන්න. නිවැරදිදේ සමාජයට කියන්න කෙනෙකුට අවස්ථාවක් ලැබෙනවක් කියන එකත් සමාජය වෙනුවෙන් කරන ලොකුම ලොකු පින්කමක් හැබැයි. ඒ සමාජ පින්කම කරන අපිට එකයන්නේ මාධ්‍යවේදීන්ට. අපි රටේ බැලුවොත්, ගොඩක්ම අඳුරු කාලවලුත් එළඹිලා තිබුණා මාධ්‍යවේදියෙක්වීම සාපයක් පාපයක් වෙච්ච අඳුරු කාලයෙකුත් මේ රටේ තිබා. කවරු කහොම අමතක කරන්න හැදුවත්. ප්‍රේමදස්ස යොග තරම් මාධ්‍යයට මාධ්‍ය වේදින්ට හිරිහැර අරදර අඩත්තෙට්ටම් වෙච්ච කාලයක් මොනම තැනකදිවත් ලියවෙලා නැහැ. මේ කෞුද මොනවද කරන්න කියලා අහපු රිචඩ්ද සොයිසාව පැහරගෙනග හිල්ලා තිරිසංවිදියට මරලදාලා. ඒ මලමිනිාත් මොරටේ කොරල වැල්ලේ මුහුදට ගෙනල්ල දැම්න්නේේ ඒ අඳුරුව. ප්‍රේමදහස යුගයේදිමයි. කාටුන් එකක් ඇන්න කියලා ඇත්ත පත්තරයේ යුනොස්ට පිහිෙන් ඇන්නෙත් ඒ ප්‍රමදාහස යුගයේද කියලා අපිට මතකයි. මාධ්‍යවෙදදියාට තරජන ගරජන දිගින්දිකටම ආවේ. ඒ ප්‍රේමදහස යුගයේදිමයි. අපේ කාලයේ සත්‍යවාදී මාධ්‍යවේදධියෙක්වෙච්ච සුනිල් මාධව පේමතිලකට මාරාන්තිික ප්‍රහාරයක් එල්ල වනෙත් අන්න ඒ අඳුරු භේෂණ කාලේද කියලා අපේ හිෙත්වල හොඳට මතකේ තියෙනවා. ඒ කාලෙ ගැන කියීමවනං. ියන්න ලියන්න ගොඩක් දේවල් තියෙනවා. ලසන්ත වික්‍රමතුංගව ගාතනය වුනේ ඒකාලේ නොවනත් ඝාතනය කළේ කෞද කියනෙක සමහරක් අයට අද අමතක වනත් අද විපක්ෂය පැත්ත එඳගෙන ඉන්න සමහරක් උන්දලා. කන්නාඩිය ඉස්සරහට කිහිල්ලා බැලුවොත් ඒ ගාතකයක් කෞුද කියලත් හොඳටම හොයාගන්න පුළුවන් වෙයි. ගත් එක්නැලිකොට ඉන්නවද මැරණද කියන එක තවමත් ප්‍රශ්නයක් හැබැයි ඒ අතුරදන්වෙක්ච අභිරහස පිටිපස්ස හිටිය දේශපාලත්ඥන් අද පාලිමේන්තුවේ ඉඳගෙනෙඉන්නේ. විපක්ෂය පැත්ත කියලත් ගොඩක් දෙනෙක් කියනවා. ඇත්ත නැත්ත කොහම වනත්. යකඩ මිනිස්සුන් කියලා කියාගත්ත ඒ උන්දලා දන්න මැති තමන් කරපු හරිය මොකක්ද කියලා. මාධ්‍ය පෙදියා හැම වෙලීම පිනේ හිටියේ සමාජී වෙනුවෙන්. මිනිසුන් වෙනුවෙන්. ඒක ඉතිහාසය පුරාම ඉෂ්ට සිද්ධවෙච්ච දෙයක්. එදත් අදත් හෙටත් ඒ ඒ විදිහමයි. පත්තර කාරයෙක් ද ටීව එකේ රේඩියෝකේඉන්න මාධ්‍යවේදයද කියලා නැහැ. අපි හැමෝම කරන්නේ එකම එක කාර්යක්. එතමයි සත්‍ය තොරතුරු නිෙවැරදිව ජනතාවට කියලා. පෙන්නල දෙන එක එහෙම කරන්න ගියාම එන තහංචි ගර්ජන අඩන්තෙට්ටන්නං ඉවරයක් නැහැ. මේක අපිට විතරක් නම් පුදුවචයක් නෙවෙයි. ලෝකෙ ගොඩක් වටවල ප්‍රජාතන්ත්‍රවාදය හිස් මුදුෙම්ම තියෙනවක් කියන වටවල් වලත් මාධ්‍යවදිින්ටත් මුහුණ පහන්න සිද්ධ වෙන අකටයුත්තක්. ලෝකෙ පුාම ගාතනට ලක්පුුණු මාධ්‍යවේදී ගාන අති විශාලයි. යුද්ධ තිබ් රටවලත් නැති රටවල් වලත් ඒක ඒ විදිහමයි. හැබැයි ඒක එහෙමයි කියලා. මේක අත්හරන කිසිම මාධ්‍යවේදිෙක් නැහ. ඒකත් එහෙම්මමයි. වටක මාධ්‍යයේ වගකීම මාධ්‍ය වේදයකුට පැවරණ කියනකත්, ලේසියෙන් පහසුවෙන් සිද්ධ වෙනයක් නෙවෙයි. අන්න ඒ මාධ්‍යවේදදිට ඒ වගකීම පැවරලාතියන වෙලාවක. මොනයම් හෝ අවස්ථාවක මාධ්‍යවේදීන්ට අකටයුත්තක් සිද්ධ වනොත්, ඒ මාධ්‍ය භාර වගකිවයුත්තන්ට ඇමතිවරට කේන්ති නොයනවනං ඒ පුද්ගලයාගේ ඇඟඇතුළේ මාධ්‍යවේදිියෙක් එන්න විදික් නැහැ. අපි අද ඒක හොන්ඳටම දැක්කා. සැබෑ මාධ්‍යවේදියා එලියට ආපු හැටේ අපි හොඳටම දැක්කා. අපේ රටේ මාධ්‍ය වගකීම පැවැරලාතියෙන්නේ කොන්ද කෙලික් තියාගෙන මාධ්‍ය හසුරුවපු. අලහපෙරුම කියන මාධ්‍යවේදිට. අන්න ඒ මාධ්‍යවද්‍යගේ පරපුරේ අයට Cඩයේ ඇත්තෝ අකටයුත්තක් කරලා තියෙනවා. අපේ මාධ්‍ය ඇමති ඩලස් මේ වෙලාවෙේ අහක බැලිවෙෙන හැ. සිද්ධිය වහන්න වෙඩින් කතා නිර්මාණය කළෙත් නෑ. ඉතා දැඩිල්ලෙසම කොන්දේසි විරහිතවම Cඩය මහත්තරුන්ගේ වැඩේ හෙලාදැක් අවිතරක් නිෙවෙයි. ඒ වැඩේට විරුද්ධව කෙලින්ම හිටගත්තා. මේ සිද්ධියට මොන මොන විච්චූර්ණ දාලා මොනව නිර්මාණය කරන්න සමහරක් උන්දලා කොච්චර වලිකෑවත්. වැඩක් නැහැ. මාධ්‍ය ඇමති ඩලස් තමන්ගේ වගකීම හරියටම ෂ් සිද්ධ කලා මේ සටහන අදවගේ දවසක තියන්නේ! මාධ්‍ය ඇමතිගෙන් ලකුණුගන්නවත් සුදුහුණු ගන්නවත්. එතුමගේ චරිතය ඉහල නන්වන්නවත් නෙවෙයි. ඒම ඇමති කෙනෙක් මාධ්‍ය ඇමති පුටුුවේ ඉඳගෙනඉන්නව කියන සතුට වෙනදටත් වැඩිය අද. අහදවතට දැන්න්නු නිසා. අභිමානයකුත් ඒත් එක්කම දැනිච්ච නිසා. අපේ මිනිහෙක් අපි වෙනුවෙන් නිවැරදි තැන කොන්දේසි විරහිතවම ඉන්නවා කියන දැවන්ත අභිමානයක් දැනිච්ච නිසා. අන්න ඒ කොන්ද කෙලික් තියෙන ගතී නිසා අපිටත් බයක් හැකක් නැතුව. නිවැරදි තොරතුර නිවැරදි විදිහටම ජනතාවට දෙන්න අද ශක්තියක් ඇවිල තියෙනවා. ඒක අපිට අදවගේ දවසක ලොකුම ලොකු සතුටක් තොරතුර දැනගැනීමේ අයිතිය පිළිබඳව ජාතන්ත්‍ර දිනේදි? අපේ මාධ්‍ය ඇමති මාධ්‍යවෙදී දලස් අලහපපෙරුම මාධ්‍යට එවලත්තින පණෙවුඩේ අන්තිම චේදයෙන්ම මේ සටහන අදට නිමා කරනවා. තොරොතුරු නිවැරදිව ලැබෙනවිට නිෙවැරදි තොරතුරුද ලැබෙනි ඇති. නෙවැරදි තොරතුරු යනු සත්‍යයි සත්‍ය දැනගන්නට පවසන්නට හා ඒ වෙනුවෙන් පෙනීසිටින්නට බිය නොවමු. අදත් බිපරම පිට පත සුධර්මන් රදලිය ගොඩගෙන්.